ඉතින් මම ඔයගලන්ට මේ සස්පෙන්ෂන් සිස්ටම් එක පෙන්වන්න හදන්න උදාහරණයකට ගන්න මෙන්න මේ වාහනේ මේක Nissan Patrol Y61 Ute එකක් ඒ කියන්නේ කැබ් එකක් හැබැයි ඕගොල්ලෝ ඒක කන්ෆියුස් කරගන්න ඕනේ නැහැ වැගන් එකකයි Ute එකකයි සස්පෙන්ෂන් සිස්ටම් එක 100%ක් එකයි 100%ක් නෙවෙයි 90%ක්ම එකයි මම ඒ කියන්නේ පොඩි වෙනස්කම් තියෙන තැන් කීපයක් තියෙනවා ඒවා ඒ තැන් වලට ආවම මම කියන්නම් ඒ වුණාට 99%ක්ම මේ දෙක එකයි ඒ කියන්නේ ඕගලන්ට මේක බලාගත්තොත් ඕගලන්ට වැගන් එකක්වත් මේ විදිහම කරන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැහැ මොකද මම මේකේ පාර්ට්ස් තමයි වැගන් වලට පාවිච්චි කරන්නේ වැගන් එකේ පාර්ට්ස් තමයි මේකට පාවිච්චි කරන්නේ එහෙම කිසිම වෙනසක් නැහැ මේ පාර්ට්ස් ඔක්කොම එකයි හයි වෙන විදිය ඒ හැම දෙයක්ම එකයි මේ දෙකේ තියෙන එකම වෙනස චැසියේ පොඩි වෙනස්කම් කීපයක් විතරයි මේ වාහන දෙකේ එහෙම නැත්නම් චැසිය උනත් එකයි හරි අපි දැන් වාහනේ පිටිපස්සට ඇවිල්ලා ඉන්නේ ඕගලන්ට පේනවා වගේ මේක පිටිපස්සේ ට්‍රේ එක නะ මේ තියෙන මේ වාහනේ මේ මේකක්ම තමයි මේ තියෙන මේ වගේ වර්ක් යූට් එක ඒක ඕගලන්ට පේනවා වගේ පිටිපස්සේ ට්‍රේ එකක් මේකේ තියෙනවා හැබැයි ඒක මේ වෙලාව අයින් කරලා තියෙන හේතුව අපි මේකේ ගොඩක් වැඩ කරා මේකේ චැසිය රස් ප්‍රූෆ් කරලා චැසිය තව දේවල් ගොඩක් තියෙනවා අපි හදපු ඒ වගේම ඇඩ් කරපු ඒ ඔක්කොම මම ඔයගලන්ට කිව්වාගේ ඊළඟ වීඩියෝස් වලින් ඒ අදාළ දේවල් මම ඔයගලන්ට දෙන්න බලාපොරොත්තු වෙනවා මොකද මේ මේකක් හදන එකක් මේ ඔයගලන්ට එක වීඩියෝ එකකින් දෙන්න පුළුවන් දෙයක් නෙමෙයි මොකද ගොඩක් කරුණු තියෙනවා අපි මම කියන්න ඕනේ කරන ඉතින් ඒවා දාන්න ගියොත් එහෙම වීඩියෝ එක පැය ගාණක දවස් ගාණක දික් වීඩියෝ එකක් වෙන්න සිද්ධ වෙනවා ඉතින් ඒ නිසා දැන් මම කියන්නම් මෙන්න මෙහෙම දෙයක් දැන් අපි දාන ලිෆ්ට් කිට් එක අනුව අපි කරන්න ඕන වැඩ වෙනස් වෙනවා දැන් මම දන්නවා ගොඩක් කට්ටිය වාහනයක් උස්සන්නේ අඟල් දෙකයි ගොඩක් කට්ටිය ඉන්නවා අඟල් දෙකක් විතර උස්සලා මේ ඕස්ට්‍රේලියාවේ නම් ඒක ගොඩක් විශේෂ කරුණක් මොකද වාහනයක් අඟල් දෙකක් තමයි ස්ටෑන්ඩඩ් උස්සන්න පුළුවන් ඒ කියන්නේ කිසිම මේ මේ ලීගලි වෙන මොකුත් මේ මේ සර්ටිෆිකේෂන් අනම්මනම් ගන්න නැතුව ඒ තමයි උස්සන්න පුළුවන් ලිමිට් එක ඊට වඩා උස්සනවා නම් වාහනයක් ඉන්ජිනියර් කරන්න ඕන ඉතින් අඟල් දෙකක් වාහනයක් උස්සද්දී මම කතා කරන්නේ දැන් පෙට්‍රෝල් එකක් ගැන හැබැයි මේ කරුණ ගොඩක් තවත් වාහනවලට අදාළ වෙනවා සාමාන්‍යයෙන් අඟල් දෙකක් වාහනේ උස්සද්දී මාරු කරන දේවල් තමයි කොයිල් ස්ප්‍රින්ග්ස් හතරයි ඉස්සරහා පිටිපස්සේ ෂොක් ඇබ්සෝබර්ස් සෙට් එකයි ඊට පස්සේ ඉස්සරහා රේඩියස් ආම්ස් වල මම මේ ඔයගලන්ට පෙන්වනා වගේ රේඩියස් ආම් එකට එනවා ඔෆ්සෙට් බුෂ් එක. ඒ කියන්නේ ස්ටෑන්ඩඩ් එන බුෂ් එකේ සිදුර තියෙන මැදි. හැබැයි ඔෆ්සෙට් බුෂ් එකේ සිදුර තියෙන්නේ පොඩක් අයිනට වෙනවා. ඉතින් ඒකෙන් කරන්නේ ඉස්සරහා ඩිෆ් එකේ ඇන්ගල් එක හදන එක. ඉතින් ඒක එකක්. සමහර කට්ටිය ඉන්නවා අඟල් දෙකේ ලිෆ්ට් එකට පිටිපස්සේ බ්‍රේක් හෝස් එක මාරු කරන සමහර කට්ටිය ඉන්නවා මාරු කරන්නේ නැති. මම රෙකමන්ඩ් කරන දෙයක් තමයි මගේ තියෙන එක්ස්පීරියන්ස් එකත් එක්ක බ්‍රේක් හෝස් එක මාරු කරන එක තමයි හොඳ. හේතුව මම කියනවා නම් දැන් අඟල් දෙකේ කොයිල් ස්ප්‍රින්ග් එකක් ගත්තාම Nissan Patrol වල ඒක එනවා එක එක රේටින්. ඒ කියන්නේ හැම කොයිල් ස්ප්‍රින්ග් එකකටම තියෙනවා ලෝඩ් රේට් එකක්. ඉතින් ඒ ලෝඩ් රේට් එක එකකින් එකට වෙනස් වෙනවා. ඒ කියන්නේ අපේ වාහනේ අපි තියෙන බරත් එක්ක ලෝඩ් රේට් එක වෙනස් වෙනවා. ඒවා එනවා 100 kilo load rating එක 200 වෙනවා ඊට පස්සේ 300 වෙනවා ඊට පස්සේ 400 500 ඊට පස්සේ 1000 kilo load rating අන්න එහෙම එනවා අන්නේ load rating එක වැඩි වෙන්න වාහනේ බර නැතුව තියෙද්දි වාහනේ උස වැඩි වෙනවා මොකද ඒවා ඒ load rating එකට හදන්නේ හැම වෙලේම ඒ කියන්නේ constant load rating එකක් එකේ තියෙනවා ඒ කියන්නේ වාහනේ ඒ බරක් හැම වෙලේම තියාගන්න ඕන නම් තමයි ඒ coil තියන්න ඕන ඉතින් සමහර කට්ටිය අනාගතයේදී මම මේක මේ බර දානවයි කියලා හිතාගෙන දානවා ලොකු ලෝඩ් රේටින් එකක කොයිල් දෙකක්. ඒ කොයිල් දෙක දැම්මහම වාහනේ උස වැඩි. ඉතින් ඒ වෙලාවට පිටිපස්සේ මෙන්න මේ බ්‍රේක් ලයින් එක දැන් ඕගලන්ට මේ පෙන්නනා වගේ බ්‍රේක් ලයින් එක Nissan Patrol වල සෙට් වෙන්නේ මෙතන ඉඳන් ඩිෆ් එකේ මෙන්න මෙතනට. ඉතින් ඕගලන්ට දැන් පේනවා ඇති මේ වාහනේ දැනට තියෙන්නේ අඟල් දෙක ලිෆ්ට් එකක් දාලා තියෙන්නේ. මේ ස්ටෑන්ඩඩ් මේ එක ඕගලන්ට පේනවා ඇති මේක තව ඇදෙන්න ලොකු ඉඩක් නැහැ. ඔගොල්ලෝ දැන් පේනවනේ අදෙන්න තව ලොකු ඉඩක් නැහැ මේ වාහනේ අපි වලක දාලා හරි මෙහෙම මේ වාහනේ ස්ට්‍රෙච් උනොත් ෆ්ලෙක්ස් උනොත් සිද්ධ වෙන්නේ මේ බ්‍රේක් හෝස් එකට එන ටෙන්ෂන් එක වැඩි වෙනවා. ඉතින් මම රෙකමන්ඩ් කරන්නේ අඟල් දෙකේ ලිෆ්ට් එකටත් පුළුවන්කමක් තියෙනවා නම් බ්‍රේක් හෝස් උත් මාරු කරන්න දිගේවට.
ඉතින් අඟල් දෙකේ ලිෆ්ට් එක ගැන ඕක තමයි කියන්න තියෙන්නේ. තව දෙයක් ගොඩක් කට්ටිය කරන්නේ ස්වේබා එකේ ලින්ක් එක මාරු කරන එක. අඟල් දෙකේ ලිෆ්ට් එකට ඒක කරන්න අත්‍යවශ්‍ය නැහැ. හැබැයි ඒකත් කරන්න පුළුවන් නම් හොඳයි. ඉතින් එහෙනම් අපි යන් දැන් අඟල් 4 ලිෆ්ට් එකට. මම මේකට දාන්නේ අඟල් 4 ලිෆ්ට් එක. ඉතින් අඟල් 4 ලිෆ්ට් එකට කරන්න ඕනේ දේවල් මම AA යද්දි කියාගෙන යන්නම්. දැන් අපි කරන්න යන්නේ මුලින්ම පටන් ගන්න යන්නේ වාහනේ කොයිල් ටික මාරු කරන එක. ඉස්සරහට මම දැන් යන්නේ නැහැ පිටිපස්සෙන් පටන් ගන්න. පිටිපස්සේ කොයිල් ටික මාරු කරන්න තමයි පටන් ගන්න. පටන් ගන්න යන්නේ දැන්. ඉතින් මම මුලින්ම කියන්නම් වාහනේ දැන් මම කිව්වා වගේ වාහනේ තියෙන ගෙදර මේ වාහනේ හොයිස්ට් එක දාලා එහෙම කරද්දි කතන්දරේ වෙනස්. මම හැබැයි ඔයගලන්ට පෙන්වන්න යන්නේ ගෙදර කොහොමද මේක කරගන්නේ කියලා. මේක අනිවාර්යෙන් ගෙදරදී කිසිම ප්‍රශ්නයක් නැතුව අවශ්‍ය දේවල් ටික තියෙනවා නම් කරගන්න පුළුවන්. ඕගලන්ට ගෙදරදී කරන්න විශේෂයෙන්ම අවශ්‍ය වෙනවා ට්‍රොලි ජැක් එක. ඉතින් දැන් මම ඕගලන්ට පෙන්නන්නම් මම කොහොමද කරන්න කියලා. මේක මේකට ඕගොල්ලෝ ජැක් ස්ටෑන්ඩ් පාවිච්චි කරන හොඳයි. ඒක ආරක්ෂිතයි. මම රෙකමන්ඩ් කරනවා ජැක් ස්ටෑන්ඩ් පාවිච්චි කරන්න කියලා. එහෙනම් මං ගිහලා දැන් පෙන්නන්නම් මොකද්ද කරන්නේ. අපි වාහනේ උස්සද්දි මොනවද ස්ටෙප් බයි ස්ටෙප් වෙන්න ඕනේ කියලා. හරි. අඟල් මම අර කලින් කිව්වා වගේ අඟල් දෙකේ හරි කීයේ හරි වාහනයක් ලිෆ්ට් එකක් දාද්දි ඩිස්කන වාහනේ උස්සන්න හිතන්නවත් කලින් ගලවන්න ඕනේ දේවල් කීපයක් තියෙනවා. මම දැන් ඔයගලන්ට අන්නේ දේවල් ටික තමයි කියන්න යන්නේ මුලින්ම. පළවෙනිම දේ ඔයගලන්ට පේනවා ඇති අර මම කිව්වා වගේ පිටිපස්සේ බ්‍රේක් ලයින් එක මෙන්න සෙට් වෙන තැන. මේක ඇවිල්ලා මේ ඩිෆ් එකට සෙට් වෙන මෙතන ඉන්නේ. ඉතින් මුලින්ම අපි ඒක ගලවන්න ඕනේ. ඉතින් දැන් මම ඔයගලන්ට මේක ගලවනවා. මේ බ්‍රේක් ලයින් එක මම මෙතනින් ගලවනවා. ඒක ගලවුවාම තව තියෙනවා මෙන්න මෙතන. මෙන්න මේ බ්‍රේක් ලයින් එක සෙකියුර් කරන්න පොඩි ක්ලිප් එකක්. අන්න ඒක මෙහෙම එලියට නවලා එතනින් බ්‍රේක් ලයින් එක ගන්න ඕනේ. අරගෙන මේ බ්‍රේක් ලයින් එක තියාගන්න ඕගොල්ලෝ මෙහෙම උඩින්. තව මෙතනත් මෙන්න මේ විදිහට බ්‍රේක් ලයින් එක සෙකියුර් කරලා ඉන්නේ. ඒකත් අයින් කරලා බ්‍රේක් ලයින් එක මෙන්න මෙතන ක්ලිප් එකක් තියෙනවා. ඒකට උඩින් තියාගන්න හැම වෙලේම. ඊට පස්සේ කරන්න තියෙන දේ තමයි මෙන්න මේක. බ්‍රේක් ප්‍රොපෝෂනින්ග් වාල් බ්‍රැකට් එක. ඒ බ්‍රැකට් එකත් මම මෙතනින්ම ඔයගලන්ට මට කලින් වීඩියෝ වල පෙන්වන්න බැරි වුණා. මෙන්න මෙහෙම තමයි වාහනේ ෆැක්ටරියේදී බ්‍රේක් ප්‍රොපෝෂනින්ග් වාල් එක කනෙක්ට් වෙලා යන්නේ. කෙලින්ම මේ බ්‍රැකට් එක ගිහිල්ලා ඩිෆ් එකට තමයි කනෙක්ට් වෙන්නේ. ඉතින් මේ තියෙන්නේ ඒකේ ස්ප්‍රින් එක බ්‍රේක් ප්‍රොපෝෂනින් වැල් එක තියෙන මෙන්න මෙතන. මේ වාහනේ මට ඇත්තටම ගොඩක් ලේසියෙන් ඔයගලන්ට පැහැදිලිව දේවල් පෙන්වන්න පුළුවන්. මොකද කිසි දෙයක් මේට උඩින් නැති නිසා. මෙන්න මෙතන තියෙන්නේ මේ බ්‍රේක් ලයින් ඔක්කොම ටික ඇවිල්ලා සෙට් වෙන්නේ. මේකට තමයි බ්‍රේක් ප්‍රොපෝෂනින් වැල් එක කියන්නේ. ඕකෙන් කරන්නේ වාහනේ ලෝඩ් එක පිටිපස්සේ තියෙන ලෝඩ් එකට අනුව වාහනේ බ්‍රේක් වදින්නේ කොහොමද කියන එක රේෂියෝ එක. ඉස්සරහයි පිටිපස්සේ බ්‍රේක් රේෂියෝ එක වෙනස් කරනවා. ඉතින් මම මොන දැන් ගලවන්න යන්නේ බ්‍රේක් ප්‍රොපෝෂනින් වැල් එක. ඒකත් ගලවලා ඒක මම එල්ලෙන්න තියෙනවා දැනට. මමට මෙතනින් ගලවලා අයින් කරන්නත් පුළුවන්. මම මේක ගලවලා පැත්තකින් තියන්නම්. ඊට පස්සේ අපි යන් ෂොක් ඇබ්සෝබර්ස් වලට. දැන් මම මේක නම් ෂොක් ඇබ්සෝබර්ස් මම ගලවලා තියෙනවා. ඔයගොල්ලන්ට පේන්න මම පෙන්වන්න මම එකක් ෂොක් ඇබ්සෝබර් එකක් තියලා තියෙනවා. ඉතින් මේක ඔයගොල්ලන්ට කරන්න තියෙන්නේ මෙතන උඩ නට් එක තියෙනවා. ඒ වගේම මේ ඔයගොල්ලෝ මේ පැත්තේ පේනවා මෙන්න මෙහෙම මෙතනින් උඩ නට් එක එන්නේ. ඒ වගේම තමයි පිටිප යට ගත්තොත් යට මෙන්න මෙහෙම නට් එක එන්නේ. ඉතින් නට් එක ගැලවුවා ගලවලා ෂොක් ඇබ්සෝබර් එක ඔයගොල්ලන්ට එලියට ගන්න තියෙන්නේ. එලියට අරගෙන ෂොක් ඇබ්සෝබර් එක ගලවලා අයින් කරගන්න. ඒ වගේම මේ පැත්තටත් කරන්න ෂොක් ඇබ්සෝබර්ස් දෙකම ගලවලා අයින් කරගන්න. ඊට පස්සේ අපි යන් ඉස්සරහට. හරි දැන් අපි ඉන්නේ වාහනේ පිටිපස්සේ ඩිෆ් එකේ ඉස්සරහ පැත්තෙන්. ඉස්සරහ පැත්තෙන් ඕගොල්ලෝ ගිහපුවාම පල්ලෙහාට මෙන්න මෙහෙම එකක් තියෙනවා. මේකට කියන්නේ ස්වේබායක කියලා, ස්ටැබිලයිසර් බායක කියලාත් කියනවා. ඒක ඩිෆ් එකට මෙන්න මෙතනින්ට එනවා බ්‍රැකට් එක. ඒ බ්‍රැකට් එකෙන් තමයි කනෙක්ට් වෙලා තියෙන්නේ. මෙතනක් තියෙනවා, එහා පැත්තෙත් තියෙනවා. ඊට පස්සේ ඒකේ ඕගොල්ලන්ට පේනවා ඇති මෙන්න මෙහෙම එකක්. මේකට කියන්නේ ස්වේබායකේ ලින්ක් එක කියලා. ඉතින් ඔයගලට මේක ඩිස්කනෙක්ට් කරගන්න පුළුවන්. එක්කෝ මෙතනින් ඩිස්කනෙක්ට් කරන්න පුළුවන් ලින්ක් එක. එහෙම නැත්නම් මෙතන උඩ ජැසියන් ලින්ක් එක ඩිස්කනෙක්ට් කරන්න පුළුවන්. එහෙමත් නැත්නම් මම මේ දැන් කරලා තියෙනවා වගේ මේ සොයබා එක ගලවලා එළියටම ගන්න පුළුවන්. මෙතන තියෙනවා මිලිමීටර 14 එන දෙකකින් තමයි දෙපැත්තෙන් සෙට් වෙලා තියෙන්නේ.
මෙතන දෙක එහා පැත්ත දෙක ඒ දෙකෙන් ගලවලා ලින්ක් වලිනුත් ගලවලා ස්ටැබිලයිස් බා එක මෙන්න මේ විදිහට එළියට ගන්න පුළුවන්කම තියෙනවා මම මේක කරන්න හේතුව තමයි මම මේකේ ලින්ක්ස් ඒ හැම දෙයක්ම මාරු කරනවා ඒ නිසා මම මේක ගලවලා එළියට ගන්නවා ඉතින් පිටිපස්සේ වාහනේ දැන් ස්ප්‍රින්ග්ස් මාරු කරන්න ගලවන්න ඕනේ ටික ඔය ටික ඔන්න ඔය දේවල් ටික තමයි මොනවද කරන්න ඕනේ ब्रेक प्रोपोर्शनिंग वाल्व कट एक गलव करना ब्रेक लाइन ने का डिस्कनेक्ट कर गांडा इधर पास से स्वेबा एक गलव करना स्टेबिलाइज बा एक ये वाके में फिर पास से शॉक स्टिक गलव करना मामा अंकल देख कर लिफ्ट कर करना माना मामा गलव करने उन्नो ए टिकर है भाई जब मामा याने अंकल हाथों रख कर लिफ्ट कर करने ඉතින් එතකොට ඒ වැඩේ මට ලේසි කරන්න මම තව දෙයක් ගලවන්නවා. ඒ තමයි පිටිපස්ස පැනාඩ් රොඩ් එක. මොකද පිටිපස්ස පැනාඩ් රොඩ් එක තියෙද්දී වාහනේ ටිකක් ඉස්සෙන්ද හොරමදි. හේතුව පැනාඩ් රොඩ් එක වාහනේ ඔයගොල්ලෝ පිටිපස්සෙන් පේනවා ඇති මම පිටිපස්සෙන් පෙන්නන්නම්. ඔයගොල්ලන්ට පේනවා ඇති මේකට තමයි පැනාඩ් රොඩ් එක කියන්නේ. ඉතින් පැනාඩ් රොඩ් එක වාහනේ චැසියයි ඩිෆ් එකයි කනෙක් කරලා තියෙන්නේ. इतनी मेक मे विधि कनेक्ट कर लिदी अंगल दिफ्ट इसेन तर वाहन उसगंड पुलवा अब अंगल हतर के स्प्रिंग मेक अस्ट दादी वाहन गोड़ा कपी उसगंडी इतनीट मेक गलव कमे हर लेसी इत मम्मी मे एन गुरु कर लिया मम्मी पेन आ गलवला अंकर गंडे अने गलवला अंकर मं कल की अंगल दिख लिफ्ट कड़ा मे गल अत्यावश्य अब अंगल हतर के मम्मी गलवा इक मे वैडे लेकिन अनीत मंकोम पेनाल रोड मारक अंदे मैं पेनाल रोड गलवल अंकर अरे गलवे देवल अभी गलवल इवराई इलाट दंगे वाहन उत्साह बड़े अभी इकटे अंत मट इसकी अभी दंग वाहन उत्साह खाली इकदे कमकना वाहन उत्साह खाली तक इकदे तेना गलव ఏతమై వాహనే డిఫెక్ట్ బ్రీద లైన్ එක. ఒకరండ మే పేనాది పిటిపస్సే డిఫెక్ట్ తీనో. డిఫెక్ట్ ఇంద మెన్న మెం బటయక్ ఏనో చసియ మెన్న మే బటయట. ఇతిన్ ఏక సామాన్య మేక అద్దత్ గలవేన విధియట ఎన్నే. సామాన్య నికన్ అదిన్న అద్దహమ హయ్యన్ అద్దత్ గలవేనో. ఎహమ నత్తం మే మెతన తీనో క్లాంప్ ఎక. ఏ క్లాంప్ ఎక అండుయెన్ అల్లల యాడ్ కర్లా బటయ అద్దన ఏక నికన్మ గలవిలా ఎనో. హరి ఇతిన్ మగే ఏక ఏకత్ ఉన్న గలేవోమ. హరి దన్ అపి ఇన్నే వాహనే పిటిపస్సే පිටිපස්සේ සස්පෙන්ෂන් එක කරන්න යන්නේ. හැබැයි කරන්න කලින් මට ඔයගොල්ලන්ට පොඩි දෙයක් තියෙනවා පෙන්වන්න. මොකද මම මේක ගැන දීර්ඝ විස්තරයක් පෙන්වනවා ඊළඟ වීඩියෝ එකකින්. මොකද ඊළඟට අපේ අය ගොඩක් ඉල්ලලා තියෙනවා නිසා පෙට්‍රෝල් වල මොනවද තියෙන ප්‍රශ්න වාහනයක් ගද්දි මොනවද බලන්න ඕනේ අන්න ඒ දේවල් ගැන වීඩියෝ එකක් දෙන්න කියලා. ඉතින් ඒකෙදි මම මේක ගැන ෆුල් විස්තරයක් දෙනවා. හැබැයි ඊට කලින් මම මෙතන දෙයක් පෙන්නනවා. මොකද ඒක මම කරන්න ඕනේ ලිෆ්ට් එක දාන්න කලින්. මොකද ලිෆ්ට් එක දැම්මම පස්සේ මට ඒක ආපහු කරන්න බැරි නිසා. Nissan පෙට්‍රෝල් වල තියෙන පොඩි ප්‍රශ්නයක් වාහනේ පිටිපස්සේ ඉස්සරහත් තියෙනවා. හැබැයි ඉස්සරහා ඒ තරම්ම නෑ. ගොඩක්ම පිටිපස්සේ තියෙන්නේ. පිටිපස්සෙත් වැඩිපුර U-turn වල තමයි තියෙන්නේ. වැගන් වල තියෙනවා මම දැකලා තියෙනවා. අනන්තවත් ඒ දේවල් වෙනවා. වෙනදේ තමයි මේ තියෙන වාහනේ පිටිපස්සේ කොයිල් ටව එක. මේකට කියන්නේ කොයිල් ටව එක කියලා. වාහනේ කොයිල් ස්ප්‍රින්ග් එක මේකේ උඩ තමයි මේ වාහනේ මුළු වාහනේම බර වැටෙන්නේ. ප්‍රශ්නේ තියන්නේ වාහනේ හැමදාම මේ කියන්නේ දිගටම දැන් ඔයගොල්ලෝ අපේ වාහන දැක්කා කොතර බර තියනවද කියලා. ඉතින් ඒ වගේ ලොකු බරක් දිගටම තියෙද්දී එහෙම තිබිලා විශේෂයෙන් ඕෆ් රෝඩ් ඒ වගේම ඒ කියන්නේ ස්මූත් නැති සීල් රෝඩ් නැති ඔය මේ කොරගේටඩ් පාරවල් වල එහෙම යද්දී තියෙන ভাইබ්‍රේෂන් එකට මෙහෙම 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 ගැහිලා 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 ඒ තියෙන බරත් එක්ක කාලෙත් එක්ක වෙන්නේ මෙන්න මේ කොයිල් ටව එක මෙන්න මෙහෙම ඉස්සෙනවා. ඒ කියන්නේ මේ යකඩ වලින් යකඩ මෙහෙම වෙලා මේ කොයිල් ටව එක ඉස්සෙනවා. එහෙම ඉස්සිලත් කාලෙකදි වෙන්නේ මේ කොයිල් ටව එක මේ හරින් ඉරනවා. දැන් මේ වාහනේ මේ පැත්තෙන් ආවොත් මම පොඩ්ඩක් පෙන්නනම් ගොඩක් පෙන්නන්න අමාරුයි. මොකද ඒක පේනවා අඩුයි. මෙන්න මේ මෙතනින් ගොඩක්ම මේක වෙන්නේ මෙන්න මේ මෙතන තියෙන යට ප්ලේට් එකක්. මේ යටින් ආවොත් බලා ගන්න පුළුවන් ඒක. ගොඩක්ම වෙන්නේ මෙන්න මේ ඔයගොල්ලන්ට පේනවා ඇති කොයිල් ටව එක යට මෙන්න මේ ප්ලේට් එක තියෙනවා. ප්ලේට් එක ඉවර වෙන තැනින් ගොඩාක් විට මේ කොයිල් ටව එක ඉරන පටන් ගන්නවා. මේ වාහනේත් මං ගද්දි මෙතනින් ඉරන පටන් අරන් තිබ්බේ. මේක මම රිපයර් කරලා තියෙන්නේ. ඒක සමහර වෙලාවට කොයිල් ටවස් පොඩ්ඩයි නම් ඒක ඩැමේජ් එක රිපයර් කරන්න පුළුවන්. සමහර වෙලාවට මුළු කොයිල් ටව එකම අලුතෙන් දාන්න ඕනේ. මේ ප්‍රශ්නේ මේ පැත්තේ තිබ්බා. මේ පැත්තේ දැන් කීපයකින් ඉරිලා තිබ්බේ. ඉතින් ඒක මම රිපයර් කරලා තින්නේ දැන්.
රිපයර් කරලා අපෝ මේ කොයිල් ටවර් දෙක එක ලෙවල් එකකට අරන් තියෙන්නේ. මේ කොයිල් ටවර් එක ගොඩක් උඩ තිබ්බේ. මේකට සාපේක්ෂව ගන්නකොට මම වාහනේ මුලදී ගන්නකොට. ඉතින් මේ ප්‍රශ්නේ තවදුරටත් ඇති නොවෙන්න ඉස්සරහදී කරන්න පුළුවන් දෙයක් තියෙනවා. මේක මේ සිස්ටම් එකෙන් කරන්න පුළුවන් යූත් වලට ඒ වගේම අඟල් දෙක බොඩි ලිෆ්ට් එකක් හයි කරපු වැගන් වලටත් මේක කරන්න පුළුවන්. හැබැයි වැගන් වලට තියෙනවා වෙනම කොයිල් ටවර් බ්‍රේසිං කිට් එකක්. ඔයගලට මම මේ පින්තූරේ පෙන්නනවා වගේ. ඉතින් ඒ බ්‍රේස් කිට් එක දැම්මහම වෙන්නේ අපිට වාහනයට දාන්න පුළුවන් බර වැඩි වෙනවා. ඒ වගේම මේ කොයිල් ටවර් එකේ තියෙන ශක්තිය කීප ගුණයකින් වැඩි වෙනවා. ඒ කියන්නේ GVM එක කියන්නේ ග්‍රොස් වෙහිකල් මාස් එක වාහනේ ෆැක්ටරි ස්ටෑන්ඩඩ් එකේ ස්ටෑන්ඩඩ් එනවට වඩා ගොඩක් වැඩි වෙනවා. ඉතින් ඒක අපි අපේ වාහන හැම එකකම වගේ කරලා තියෙන්නේ. දැන් මම ඒක මේ වාහනයටත් කරන්න යනවා. මේ තියෙන්නේ යූත් වලට එන කොයිල් ටවර් බ්‍රේස් එක. මේක සුපිරි ඉංජිනේරින් කියන කම්පැනියෙන් ඕස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ඩ් වල බ්‍රිස්බේන් ආශ්‍රිතව තමයි බ්‍රිස්බේන් ළඟ තමයි මේ කම්පැනි එක තියෙන්නේ. ඒගොල්ලෝ තමයි මේක ඩිසයින් කරන්නේ. ඉතින් මේ තමයි මේ බ්‍රේස් කිට් එක. මේක සිද්ධ වෙන්නේ මෙන්න මේ විදිහට කොයිල් ටවර් දෙක උඩට එක ප්ලේට් එකක් විදිහට හයි වෙනවා. ඉතින් හයි වුණාම ඔයගොල්ලන්ට තේරෙනවා ඇති මේ කොයිල් ටවර් එක අර මම ඉස්සෙල්ලා කියපු විදිහට මෙන්න මෙහෙම නැවෙන්න කිසිම ඉඩක් නැහැ. මොකද ඔයගොල්ලන්ට පේනවද දන්නේ නැහැ මෙන්න මේකේ තියෙන thickness එක. මේක චැසිය හයි හදලා තියෙන යකඩට වඩා කීප ගුණයකින් thickness එක වැඩි. ඉතින් මේක සිද්ධ වෙන්නේ මේ කොයිල් ටවර් බ්‍රේස් එක මෙන්න මෙහෙම කොයිල් ටවර් එක උඩට සෙට් වෙන එක. ඉතින් ඒක දැන් මම ඉන්ස්ටෝල් කරන්න යන්නේ. මම ඔයගොල්ලන්ට පෙන්නන්නම් ඉතාමික් මනේ එක කරන්නේ කොහොමද කියලා. ඉතලම් මේකේ බ්‍රේක් ප්‍රොපෝෂන් වැල්ව් එක ගලවන්න ඕනේ. ගලවුවට පස්සේ අපිට මේ බ්‍රේක් ලයින් වල ඇක්සස් එක තියාගන්න පුළුවන්. ඊට පස්සේ මේ කොයිල් ටවර් එක මෙන්න මේ විදියට මේ කොඩට සෙට් කරන්න ඕනේ. ඔව් දැන් අපි කොයිල් ටවර් එක තියාගෙන තියන්නේ. දැන් මෙන්න මේ විදිහට කොයිල් ටවර් එක ඉන්නේ කිට් එකක් එක්ක. ඒකේ nuts and හැම දෙයක්ම එනවා. ඒ වගේම අලුත් කොයිල් ස්ප්‍රින්ග් එක උඩට එන විශේෂ පෑඩ් එකක් උත් වෙනවා. ඉතින් දැන් අපි ඇන ටික දාලා තියෙන දැන් තද කරන්න පටන් ගන්න තියෙන්නේ. මේ ඇන එකපාර තද කරන්න බෑ. මේවත් ඒ කියන්නේ ස්ටෙප් එකෙන් ස්ටෙප් එකට තද කරන්න ඕනේ. මොකද මේක තද කරන්න මේ කොයිල් ටවර් එක නැවිලා මෙහෙම පාත් වෙලා හරි තැනට සෙට් වෙනවා. ඉතින් එහෙම සෙට් වෙනවා නම් මේක ක්‍රමක්‍රමයෙන් තද කරන්න ඕනේ. එහෙනම් අපි තද කරන්න තමයි දැන් පටන් ගන්න. ඔව් දැන් අපි මේ කොයිල් ටවර් බ්‍රේස් එක හයි කරගෙන ඉවරයි. ඔයගොල්ලන්ට පැහැදිලි වෙනවා මම මේ දේ ආයි කියනවා. දැන් මම මේ දේ කරා ඒක මට කරන්න ඕන නිසා. මොකද මම දාන්න යන බර ඒ හැමදේමත් එක්ක මේක මට අත්‍යවශ්‍යයි. ඒ වගේම මේකේ කොයිල් ටවර් එක ඩැමේජ් වෙලා තිබ්බේ. ඕගොල්ලෝ මේක කරන්න අත්‍යවශ්‍ය නැහැ. හැබැයි ඕගොල්ලෝ හිතනවා නම් වාහනේ පිටිපසට නිතරම බර දාලා තියන්න අන්න ඒ දේවල් ගැන පොඩ්ඩක් මේ ගැන සැලකිලිමත් වෙන්න කරන්න පුළුවන් අය ඉන්නවා නම් කරන්න. ලංකාවේ මම දන්නවා මේක හොයාගන්න ටිකක් අමාරු වෙයි කියලා. අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් මේක ගෙන ගන්න මට උදව් කරන්න උනත් පුළුවන්. ඒක අපි බලමු. කොහොම වුණත් දැන් මම මෙතන කරලා තියෙන්නේ දැන් මේක හයි කරාට පස්සේ. මොකද මම කලින් කිව්වා වගේ මේක හයි වෙන්නේ කොයිල් ස්ප්‍රින් එක තියෙන තැන උඩට. ඉතින් කොයිල් ස්ප්‍රින් එක දැම්මට පස්සේ මේක හයි කරන්න බැරි නිසා මම මේක මුලින් හයි කරා. දැන් මම ඕගොල්ලන්ට කොයිල් ස්ප්‍රින් දාන හැටි පෙන්වන්න ඕන නිසා ආපහු මේ වාහනේ පාත් කරලා තියෙන්නේ පරණ කොයිල් ස්ප්‍රින් උඩටම. දැන් මේ තියෙන තාම පරණ කොයිල් ස්ප්‍රින් එක තියෙන්නේ. ඉතින් දැන් අපි හදන්නේ වාහනේ උස්සන්න. දැන් මම ඕගොල්ලන්ට පෙන්වන වාහනේ උස්සන්න මම රෙකමන්ඩ් කරන්නේ කොතනින්ද කොහොමද කරන්න කියලා. හරි දැන් ඔන්න අපි වාහනේ උස්සන්න තමයි හදන්නේ. සාමාන්‍යයෙන් මෙහෙමයි. දැන් මේ වාහනේ හොයිස්ට් එක කරනවා නම් වර්ක්ෂොප් එක මේ කතන්දරේ වෙනස්. මම හැබැයි මම කලින් කිව්වා වගේ දැන් මේ වාහනේ අපේ ගෙදර තියෙන්නේ. මම ඔයගොල්ලන්ට පෙන්වන්න යන්නේ හැමෝටම කියලා වර්ක්ෂොප් එක කරගන්න විදිය නෙමෙයි. මේක ගෙදර ආරක්ෂාකාරීව කරගන්න විදියක් තමයි මම ඔයගොල්ලන්ට පෙන්වන්න යන්නේ. මම සාමාන්‍යයෙන් මේ වගේ දෙයක් කරන්නේ හයි ලිෆ්ට් ජැක් එකක් පාවිච්චි කරලා. හැබැයි මම දන්නේ හැමෝටම හයි ලිෆ්ට් ජැක් එකක් ගන්න ඇක්සස් එක තියෙනවද කියලා. ඒ නිසා මම පෙන්නන්නම් මෙන්න මේ වගේ ට්‍රොලි ජැක් එකකින් කොහොමද මේ වැඩේ කරන්න කියලා. ඉතින් මම ට්‍රොලි ජැක් එක පාවිච්චි කරලා කරනකොට මෙන්න මේ වගේ දෙයක් තමයි කරන්නේ. මෙතනට අපිට පාවිච්චි කරන්න පුළුවන් කොටයක්
මොකද එතකොට වාහනේ මේ ජැක් එක උස්සන්න ඕන ප්‍රමාණය අඩු වෙනවා නේද ජැක් එක ඩිරෙක්ට් පාවිච්චි කරන්නත් පුළුවන් හැබැයි වාහනේ ගොඩක් උඩට ඉස්සෙද්දි ජැක් එකේ මැක්සිමම් විසුණාම සමහරවිට ඉස්සෙන ප්‍රමාණය අඩු වෙන්න පුළුවන් මදි වෙන්න පුළුවන් ඒ වගේම විශේෂම කාරණේ තමයි සේෆ්ටි ෆස්ට් ඉතින් කවදාවත් ඔයගොල්ලෝ ජැක් එකකින් වාහනයක් උස්සලා වාහනේ යට ගිහිල්ලා නිකන් වැඩ කරන්න එපා ජැක් එක උඩ විතරක් වාහනේ තියලා අනිවාර්යෙන් ජැක් ස්ටෑන්ඩ් එකක් පාවිච්චි කරන්න ඒක අත්‍යවශ්‍යයි මොකද අපි දැන් උදාහරණයක් විදිහට කොයිල් එකක් මාරු කරද්දී අපි වැගන් එක ගන්න දැන් යූටෙක් නිසා මට මේක ඇතුළට මේ ට්‍රේ එක නැති නිසා මට මේක ඇතුළට නිකන් බහිලා කරන්න පුළුවන් හැබැයි වැගන් එකක් හරි ඒ කියන්නේ SUV එකක් හරි වෙන වාහනයක කරද්දී ඕනම වාහනයක කරද්දී අපිට මේක යටර යන්න වෙනවා ගෙදරක කරද්දී යටර යද්දී ඔයගොල්ලෝ හිතන්න ඔයගොල්ලෝ ජැක් එකක් උඩ වාහනේ තියලා මොකක් හරි හේතුවකට මේක හයිඩ්‍රොලික් ෆේල් වුණා මේක පාත් වුණොත් කොයිල් එකක් ගලවලා තියෙන වෙලාවක වාහනේ ඔයගොල්ලෝගේ ඔළුවට තමයි වැටෙන්නේ ඒක නිසා අනිවාර්යෙන් මේ වගේ රේටඩ් ජැක් ස්ටෑන්ඩ් එකක් පාවිච්චි කරන්න මේක කිලෝ 3000ක රේටඩ් ජැක් ස්ටෑන්ඩ් එකක් ඉතින් දැන් ඔන්න අපි වාහනේ උස්සලා මම ඔයගොල්ලන්ට පෙන්නනවා කොහොමද කරන්න කියලා වාහනේ පිටිපස්සේ උස්සද්දී මම රෙකමන්ඩ් කරන්න මෙන්න මේ තැන මේක වාහනේ චැසියේ ගොඩක් හයිය තැනක් ඒ වගේම ඔයගොල්ලෝ පිටිපස්සෙන් ජැක් කරලා උස්සනට වඩා ගොඩක් අඩු ප්‍රමාණයක් තමයි මෙතනින් විශ්වත් වාහනේ උස්සන්න වෙන්නේ එත වාහනය බැලන්ස් එකේ උස්සන්න පුළුවන් මෙතනින් ඉස්සුව. ඉතින් ඔන්න අපි දැන් උස්සන්න තමයි හදන්නේ. ඉතින් දැන් ඔන්න වාහනේ ඉස්සුවා උස්සලා මෙන්න මේ විදිහට ජැක් ස්ටෑන්ඩ් එක හරියටම තියාගෙන ඊට පස්සේ අපි වාහනේ ඒක ගන්න පාත් කරගන්න ඕනේ. හරි. ඔන්න දැන් වාහනේ තියෙන්නේ ජැක් ස්ටෑන්ඩ් එක උඩ ඒ වගේම ජැක් එකේ සපෝට් එකක් තියෙනවා. දැන් අපි යන් පිටිපස්ස. හරි. දැන් ඔන්න ඔයගලන්ට දැන් පේනවනේ. දැන් ඔන්න පිටිපස්සේ කොයිල් මේ ඔක්කොම දැන් ඔයගලට පේනවද? මෙන්න මෙච්චර කිස්සලා තියෙන්නේ. ඉතින් දැන් කොයිල් දෙක නිකන් තියෙන්නේ. මට තියෙන කොයිල් දෙක ගලවලා ගන්න විතරයි. මෙතන තව පෙන්වන්න මන් දෙයක්. දැන් මම ඔයගලන්ට කලින් කිව්වා බ්‍රේක් ලයින් එක ගලවන්න කියලා. දැන් පේනවද? මෙච්චර වාහනේ උස්සලත් බ්‍රේක් ලයින් එකට කිසිම ටෙන්ෂන් එකක් නැහැ. බ්‍රේක් ලයින් එක ෆ්‍රී තියෙන්නේ. ඉතින් ඔන්න දැන් මුලින්ම මේ කොයිල් එක මම මේ විදිහට උස්සලා අයින් කරනවා. මම මෙතන ඔයගලන්ට තව දෙයක් පෙන්වනවා. මේක වාහනවල එන එකක් නෙමෙයි මේක මම දාපු එකක් මේ චැසියේ වැඩ කරද්දි. මෙන්න මේ කෑල්ලට කියන්නේ මේ කෑල්ල ඔයගලන්ට පේනවනේ මම මේ කෑල්ලට කියන්නේ කොයිල් ඩ්‍රොප් අවුට් කෝන් එක කියලා. ඉතින් මේකෙන් කරන්නේ දැන් හිතන්න අපි ලොකු ලිෆ්ට් කිට් එකක් දාලා දැන් මම පාවිච්චි කරන්නේ shock absorbers extra long travel කියන shock absorbers. ඒ කියන්නේ ඒවා සාමාන්‍ය shock absorber එකකට වඩා දිග ඇරෙනවා. ඉතින් ඒක මම මේ විදිහට දාන්නේ මොකද off road යද්දී අර suspension එකේ travel එක වැඩි කරන්න. මොකද shock absorber එකේ දිග අනුව තමයි suspension travel එක ගොඩක් තීරණය වෙන්නේ. shock absorber එක maximum දිග ඇරෙන ප්‍රමාණය අඩුයි නම් මේ රෝද පල්හැටනවා අඩුයි. ඉතින් ඒක නිසා මම extra long travel shock absorbers පාවිච්චි කරනවා. එහෙම පාවිච්චි කරද්දී තියෙන ප්‍රශ්නේ තමයි shock absorber එක ගොඩක් දිග ඇරුනහම coil එකේ maximum ඒ කියන්නේ resting place එකට වඩා දිග ඇරුනහම shock absorber එක මේ coil එක දැන් ඔයගොල්ලෝ හිතන්න දැන් මේක කියලා උදාහරණයක් විදිහට මෙන්න මේක. මේක තමයි දැන් අපේ තිබ්බ coil එක. දැන් shock absorber එක මෙන්න මෙච්චර දිග ඇරෙනවා. දිග ඇරුනහම මොකද වෙන්නේ? මෙන්න පේනව නේද coil එක? coil එක එළියට වැටෙන්න පුළුවන්. ඉතින් මේක උදාහරණයක් විතරයි. ඉතින් මෙතන දැන් දැනට තියෙනවා මෙතන ඉඳන් අඟල් 8ක විතර ගැප් එකක් තියෙනවා කොයිල් ටව එකේ උඩට. ඉතින් මේක මෙච්චරක් උඩට එන්නේ නැහැ සාමාන්‍යයෙන්. මේක 2 ඉන්ච් කොයිල් එකක්. 4 ඉන්ච් කොයිල් එකක් දැම්මම අනිවාර්යෙන් ඒ කොයිල් එක නතර වෙනවා මෙන්න මේ කෝන් එකේ උඩින්. මම ඔයගොල්ලන්ට දැන් දාලා පෙන්නන්නම් කොයිල් එක. ඉතින් කොයිල් එක ඔන්න ඔය විදිහට එලියට ගත්තා. ඊට පස්සේ මේ තියෙන්නේ මම දාන්න යන කොයිල් එක. දැන් මේ කොයිල් දෙකට ආවම මට ගොඩාක් වැදගත් කාරණාවක් ඔයාලට කියන්න තියෙනවා. ඕගොල්ලන්ට පේනවද මේ කොයිල් දෙකේ උසේ වෙනසක් තියෙනවයි කියලා? ඕගොල්ලන්ට පේනවද? සාමාන්‍යයෙන් ඕගොල්ලෝ බ්‍රෑන්ඩ් නිව් නම් කොයිල් ගන්නෙ
මේ කොයිල් වල අනිවාර්යෙන් ස්ටිකර් එකක් එනවා. ඒ ස්ටිකර් එකේ ගහලා තියෙනවා මේ කොයිල් එකේ පැත්තක්. දැන් උදාහරණයකට ගත්තොත් මෙන්න මේ කොයිල් එක ගමු අපි. මේ කොයිල් එකේ පේනවද මේකේ ගහලා තියෙනවා RH. ඒ කියන්නේ right hand side. ඒ වගේම අනිත් කොයිල් එකේ ගහලා තියෙනවා left hand LH. ඉතින් අතන ලොකු හේතුවක් තියෙනවා. ගොඩක් අය මේක දන්නේ නැහැ. ඒ හේතුව නිසා මේක වැරදි විදිහට සෙට් කරනවා. right hand side coil එක අනිවාර්යෙන් වාහනේ driving side driver ගේ පැත්තට යන්න ඕනේ. left hand එක අනිවාර්යෙන් passenger ගේ පැත්තට යන්න ඕනේ. මෙහෙම එන්න හේතුව තමයි aftermarket coils එන්නේ හැම වෙලේම වාහනේ දකුණු පැත්ත වම් පැත්තට වඩා පොඩ්ඩක් උසින් තියෙන විදිහට තමයි එන්නේ. ඒකට හේතුව වාහනේට driver නැග්ගහම ඒ driver ගේ බරට වාහනේ පොඩ්ඩක් පාත් වෙලා වාහනේ level වෙන්න තමයි මේ springs හදන්නේ. ඒක තමයි ආෆ්ටර් මාකට් කොයිල් ස්ප්‍රින්ග්ස් හදන විදිය. ඉතින් ඕගොල්ලෝ කොයිල් ස්ප්‍රින්ග්ස් දාද්දි අනිවාර්යෙන්ම මෙන්න මේ දේ ගැන බොහොම සැලකිලිමත් වෙලා කරන්න ඕනේ. එහෙම නැත්තම් වෙන්නේ වාහනේ බැලන්ස් එක නැති වෙනවා. ඒ කියන්නේ ඕගොල්ලෝ හිතන්නේ ඕගොල්ලෝ ඉස්සරහා හරියට දාලා පිටිපස මේවා කරොත් එහෙම වාහනේ මෙහෙම ට්විස්ට් වෙලා තියෙනවා. ඉතින් ඔන්න ඔය වගේ ප්‍රශ්න එන්න පුළුවන්. ඒක නිසා හැම වෙලේම බලන්න මේ ස්ටික් එක තියෙනවද කියලා, හදිසියේ හරි ස්ටික් එක නැත්තම් උසින් හරි වැඩි කොයිල් එක දකුණු පැත්තට දාන්න. මොකද සමහරවිට ඔයගොල්ලෝ සෙකන්ඩ් හෑන්ඩ් පාවිච්චි කරපුවා ගන්න පුළුවන්. ඒතකොට මේ ස්ටිකර් නැති වෙන්න පුළුවන්. එහෙම හේතු දෙනකොට අඩුමතරමේ මේ දෙක තියලා උසින් වැඩි එක හරි දකුණු පැත්තට දාන්න. ඒ බැරිම අවස්ථාවකදී. ඉතින් දැන් මම ඔන කොයිල් එක දාන්න යන්නේ. ඉතින් ආයෙත් මම රිපීට් කරනවා මේ දේ මොකද වැදගත් නිසා. උසින් වැඩි කොයිල් එක යන්නේ වාහනේ දකුණු පැත්තට. ඒ කියන්නේ රයිට් හෑන්ඩ් කොයිල් එක යන්නේ වාහනේ ඩ්‍රයිවර් ගේ පැත්තට. තව විශේෂ දෙයක් තමයි ඕගොල්ලෝ හිතන්නේ ඕගොල්ලෝ වාහනයක් ගත්තා ගන්නකොටම වාහනේ ලිප් කිට් එකක් දාලා තියෙන්නේ. ඕගොල්ලෝ මොකක් හරි හේතුවකට වාහනේ ගලවනවා. වාහනේ ස්ප්‍රින්ග්ස් ගලවනවා. ඒ ගලවද්දී අනිවාර්යෙන් මාක් එකක් දාලා ගලවන්න කොයි කොයිල් එක කොයි පැත්තද තිබ්බේ කියලා. මොකද ওই පැත්ත මාරු වුණොත් එහෙම පස්සේ කාලෙක යන්නේ බ්‍රෑන්ඩ් නිව් කොයිල් එකක් දාලා අවුරුද්දකින් දෙකකින් විතර මේ කොයිල් සෑග් වුණාට පස්සේ සමහරවිට මේ උසේ වෙනස හොයාගන්න බැරි වෙනවා. අන්න ඒ නිසා කොයිල් එකක් ගලවද්දී අනිවාර්යෙන් මාක් එකක් දාලා ගලවන්න. එහෙනම් ඔන්න මම මේ කොයිල් එක දැන් දාන්න යන්නේ. මේකේ හැම වෙලේම මතක තියාගන්න මේ පෑඩ් එක අනිවාර්යයෙන්ම දාන්න. මේ පෑඩ් එක නෝ කොයිල් එකේ උඩට. මේක මම අලුතෙන්ම දාන්නේ. මොකද මේක මගේ කොයිල් ටව බ්‍රේස් එකත් එක්ක කිට් එකේ ආපු පෑඩ් එකක්. මේක වෙනස් පෑඩ් එකක්, රබර් නෙමෙයි. මේක පොලිඉරුතෙන් වලින් හදපු පෑඩ් එකක්. ඉතින් මුලින්ම මම කිව්වා වගේ කොයිල් ඩ්‍රොප් අවුට් කෝන් එක පැත්තට දාන්නේ. උඩ පැත්ත. ඉතින් ඔන්න උඩට දානවා. දාලා උඩ ඔයගොල්ලන්ට මොකොත් ලයින් කරගන්න දෙයක් නැහැ. හැබැයි යට මේ කොයිල් වල වැටෙන එක තනක් තියෙනවා. ඔයගොල්ලන්ට පේනවා මේ කොයිල් එක ඉවර වෙන තැන. ඒ ඉවර වෙන තැන යන්න ඕනේ මෙන්න මේ වගේ සීට් එකේ තියෙන මෙන්න මෙහෙම පොඩි කට් එකක්. ඔයගොල්ලන්ට පේනවනේ අන්න එතනට මේක ගිහිල්ලා සෙට් වෙන්න ඕනේ. ඉතින් මේක මෙහෙම සෙට් වුණාම එතකොට ඒ ප්‍රශ්නේ හරි. දැන් මෙතනදී ඔයගොල්ලන්ට පේනවා මම වාහනේ එක පැත්ත ඉස්සුවේ. හැබැයි කොයිල් දෙකම දෙපැත්තම ඉස්සිලා තියෙනවා. මේක මේකට හේතුව මේ වාහනේ බර කිසිම දෙයක් නැති නිසා. ඒ කියන්නේ උඩ ට්‍රේක නැහැනේ. හැබැයි ඕගොල්ලොන්ගේ කතන්දරේදී මේක මෙහෙම වෙන්නේ නැහැ. ඕගොල්ලන්ට මේ පැත්ත වෙනම උස්සන්න වෙනවා. ඒනකොට දැන් මගේ එකේ මට උස්සන්න වෙන්නේ නැහැ. මට නිකම්ම කොයිල් එක අරගෙන අනිත් කොයිල් එක දාන්න පුළුවන්. ඉතින් මම දැන් දකුණු පැත්තේ කොයිල් එක දාන්න යන්නේ. ආයිතරය RH right hand කොයිල් එක ඔන්න දානවා driving side පැත්තට. මේකෙදි කොයිල් එක ඉවර වෙන්න ඕනේ අර කට් එක තියෙන තැනේ. ඒ කට් එක එන්නේ මෙන්න මෙතන. මෙන්න මේ හරියට තමයි ඒ කට් එක එන්නේ. ඉතින් දැන් ඔන්න කොයිල් දෙක දාලා ඉවරයි. දැන් තියෙන්නේ වාහනේ අපව පාත් කරන්න. දැන් ඔන්න මම මේක කරද්දී දෙන්නෙක්ට එකතු වෙලා මේක කරන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. මොකද වාහනේ පාත් කරද්දී මේ උඩ රබර් පෑඩ් එක එහෙම වෙන්න පුළුවන්. ඒක නිසා කාට හරි මේක බලාගෙන ඉන්න ගමන් අනිත් කෙනාට පාත් කරන්න පුළුවන් නම් තමයි වඩාත් සුදුසු. ඉතින් දැන් මෙතනදී මම මේ කොයිල් දෙක ගැන පොඩ බලාගෙන ඉන්නවා. අපේ මල්ලි තමයි ඒක පාත් කරන්න යන්නේ. ඉතින් යාර පොඩ වාහනේ ජැක් කරලා ජැක් ස්ටෑන්ඩ් එක අයින් කරගන්න වෙනවා. ඊට පස්සේ ජැක් එකෙන් පාත් කරයි. හරි. ඔන්න දැන් වාහනේ
අපි කොයිල් හයි කරලා ඉවරයි දැන් ඔයගොල්ලෝ පේනවනේ මේ කොයිල් දෙක උඩ තමයි දැන් වාහනේ තියෙන්නේ ඉතින් ඊළඟට අපි දැන් කරන්න යන්නේ shock absorber stick දාන එක පිටිපස්සේ shock absorber දාදි මට විශේෂ දෙයක් ඔයගොල්ලන්ට කියන්න තියෙනවා ඒ කවුරු හරි ඕස්ට්‍රේලියාවේ හරි කොහේ හරි ඉන්න මෙන්න මේ කිට් එකක් දානවා නම් සමහර shock absorber තියෙනවා ඒවා දාද්දි මෙන්න මෙතන පොඩි ප්‍රශ්නයක් වෙනවා මේ මේ කොයිල් තව බ්‍රේස් එක දැම්මොත් සමහර shock absorbers එනවා ඒ ඒකේ බුෂ් එක වෙනම ගලවන්න බැරි ඒවා අන්න එහෙම බැරි ඒවා ගලවන්න આવොත් මෙතනින් ඒ shock absorber එකක් මේ mount එකට දාගන්න එක කරන්න බැරි දෙයක් හැබැයි දැන් මම දාන tough dog shock absorber එකේ බුෂ් එක වෙනම ගලවන්න පුළුවන් ඒක නිසා මට ඒක මෙතනදී ප්‍රශ්නයක් වෙන්නේ නැහැ ඕගොල්ලෝ දාන shock absorber එක අනු සමහර ඒවා ගෙනවා shock absorber බුෂ් එක press කරලා එන්නේ shock එකට ඉතින් එහෙම කේස් එකක දිනම් ඔයගොල්ලන්ට මේ කොයිල් ටවර් බ්‍රේස් එක එක්ක ගලවලා ෂොක් එක මෙතනින් දාලා අපෝ මේක හයි කරන්න වෙනවා. ඉතින් ඒක ඔයගොල්ලන්ට විශේෂයෙන් කියන්න ඕනේ දෙයක්. ඉතින් දැන් අපි යන්නේ ෂොක්ස් දාන්න. සාමාන්‍ය ෂොක් අබ්සෝබර් එකක් එද්දී මේ ඒක ග්‍රීස් කරලා එන්නේ නැහැ. ඉතින් මම නම් හැම වෙලේම ෂොක් එක ග්‍රීස් කරලා තමයි දාන්නේ. ඒ කියන්නේ මේ බුෂ් එකේ ඇතුළ මේ හේතු වෙන තැන් ටික මම අනිවාර්යෙන් ග්‍රීස් කරනවා. මම පාවිච්චි කරන්නේ මේ මොලි ග්‍රීස් කියන එක ග්‍රීස් වර්ගත් ඔයගොල්ලෝ දන්නවා ගොඩක් තියෙනවා. ඉතින් මම පාවිච්චි කරන්නේ මෙන්න මේ කළු පාට මේ මොලි ග්‍රීස් කියන එක. මේකේ ෂාෆ්ට් එකේ ඔයගොල්ලන්ට පුළුවන් නම් ග්‍රීස් කරගන්න. මොකද එතකොට ඔයගොල්ලන්ට මේක දාන්න හරි ලේසි මෙතනින් ඇතුළට. ඉතින් මෙතෙන්දී මම අර කිව්ව ප්‍රශ්නේ නිසා මම බුෂ් එක වෙනම ගලවනවා. ගලවලා බුෂ් එක වෙනම ඉස්සලා දා ගන්නවා දාලා බුෂ් එක වටේ පොඩ්ඩක් ග්‍රීස් ටිකක් ගානවා ඊට පස්සේ ෂොක් එක මෙතනින් ගනනලා දා ගන්නවා දාලා මේ මේ බුෂ් එකෙත් වටේ ග්‍රීස් ටිකක් ගාලා මෙන්න මේ විදිහට දා ගන්නවා දැන් මෙතන තව දෙයක් තියෙනවා ගොඩක් කට්ටිය මේක වැරදිදිර හයි කරනවා. ඒ හයි කරන දේ තමයි shock absorber එකේ එළියෙන් එන වොෂර් එක. මෙන්න මේ වොෂර්ස්, ඒ කියන්නේ මේ උඩ shock absorber එකේ උඩට මම මෙතනින් පෙන්නන්නම් ඒකට ලේසි වෙන්න. මේක එනවා මෙන්න මෙහෙම එළියෙන් වොෂර් එකයි අතුලෙන් වොෂර් එකයි. මේ වොෂර් එක කවදාවත් මෙන්න මේ පැත්තට දාන්නේ නැහැ. ඒ කියන්නේ shock absorber එක පැත්තට නැවෙන පැත්ත දාන්නේ නැහැ. හැම වෙලෙම අර curve එක කියන පැත්තට එළියට දාන්න ඕනේ. දැන් ඇතුලේ දාන එක ඉස්සෙල්ලා මේක මෙහෙම. එලියෙන් දාන එක මේක එන්න ඕනේ මෙහෙම. මොකද මේක එන්නේ ඩිෆ් එක ඇන්ගල් වෙලා shock absorber එක හැරවෙනකොට shock absorber එකේ මෙන්න මේ තියෙන යකඩ මේ මේ එජ් එක ගිහිල්ලා නැත්නම් අර අනිත් ස්පේසස් වොෂර්ස් වල වදිනවා. ඒක නිසා හැම වෙලේම මේ curve එක එලියටයි දාන්න ඕනේ. දැන් මම මේ විදිහට තමයි මොන්න මෙතන දාන්නේ. දාලා මම නට් එක දා ගන්නවා මම මේ හැම දෙයක්ම තද කරන්න යන්නේ නැහැ මේ වීඩියෝ එකේ මොකද ඕගලන්ට මට මේක බොහොම අඩු වෙලාවකින් පෙන්වන්න ඕන නිසා ඉතින් මම මේ පැත්තත් මේ එකම දා ගන්නවා හරි දැන් ඔන්න අපි shock absorbers දෙකම උඩින් හයි කරලා ඉවරයි උඩින් shock absorbers දෙකම සෙට් කරලා මම නට් එකත් තද කරලා තියෙන්නේ ඕගලන්ට ආපහු පෙන්වන්න ගොෂස් දාන හැටි මම දාලා තියෙන නිසා දැන් මේකේ curve එක එළියට මේකෙත් curve එක එළියට තියෙන්නේ अरे එතකොට තමයි මෙන්න මේ ඔයගොල්ලෝ පේනව නේද shock absorber එක මෙන්න මෙහෙම move වෙද්දි මේක මේ පැත්තට තිබ්බොත් එහෙම මේ යකඩ ගිහිල්ලා shock absorber එකේ උඩ එකේ වදිනවා ඒක නැති වෙන්න අනිවාර්යෙන් මේ පැත්ත හරියට දාන්න ඕනේ දැන් අපි තියෙන යටර දාන්න යටක් මම අර කලින් කිව්වා වගේ ඒ විදිහම තමයි බුෂ් එක ඉස්සලම ඇතුළට දැම්මා දාලා පොඩක් ග්‍රීස් කරලා යට එකත් දාන්න තියෙන්නේ මේ shock absorbers වල අනිත් එක මම කියන්න ඕනේ වෙනස තමයි මේ shock absorbers adjustable. දැන් ඔයගොල්ලන්ට පේනවනේ මෙතන කරකවන්න එකක් තියෙනවා. මේ කරකවන එකෙන් තියෙනවා විශේෂ දෙයක්. ඒ කියන්නේ අපි යන පාර අනුව, ඒ කියන්නේ අපි යන තැන් අනුව අපිට පුළුවන් මේ shock absorber එකේ rebound එක ඒ හැම දෙයක්ම වෙනස් කරන්න පුළුවන් අපිට මේ shock absorber එකෙන්. දැන් සාමාන්‍යයෙන් මේකේ බිඳුවේ ඉඳන් 9ට තමයි කට්ට තියෙන්නේ. ඒ කියන්නේ මෙහෙම බිඳුවේ ඉඳන් 9ට කට් 9ක් තියෙනවා. එතකොට බිඳුව කියන්නේ බිඳුවට දැම්මහම මේ shock absorber එක හරිම ලේසි මේක තද කරන්නයි එළියට ගන්නයි හරිම ලේසි. හැබැයි 9ට දැම්මහම කතන්දරේ සම්පූර්ණයෙන් වෙනස්. ඒ කියන්නේ හරිම අමාරුයි මේක ඇතුළට යවන්නයි එළියට ගන්නයි.
ඉතින් නවය කියන්නේ සාමාන්‍යයෙන් පාරේ පාරේ යද්දි දාන්න ඕන එකක් ඒත් මම නම් කවදාවත් නවයට දාලා දුවන්නේ නැහැ මම දාන්නේ වැඩිමනොත් හතට වගේ තමයි දාලා මම යන්නේ හැබැයි ඕෆ් රෝඩ් කරද්දි අනිවාර්යෙන් මේක ගොඩක් අඩු කරන්න ඕනේ මේක ගොඩක් අඩු කරේ නැත්තම් මේ ෂොක් ඇබ්සෝබර් බුෂ් එහෙම ඉක්මනට කඩලා යනවා මොකද අර මේකේ ෂොක් එකේ තියෙන ටෙන්ෂන් එක මේක කියන්නේ ඇකිලෙන දිගරන මේක අඩු නිසා ඒ ප්‍රෙෂර් එක සම්පූර්ණයෙන්ම යන බුෂ් එකට. ඉතින් අනිවාර්යයෙන් ෂොක් මේ ඕෆ් රෝඩ් යද්දි මේක පුළුවන් තරම් අඩු කර ගන්න ඕනේ. ඒක ඉතින් තනින් තන වෙනස් වෙනවා Tamanට කම්ෆර්ටබල් තැනකට අඩු දා ගන්න ඕනේ. ඉතින් මේකේ අනිත් එක තමයි මම මේක හැම වෙලෙම මේ අතුල් පැත්තට දාන්නේ හේතුව ඕෆ් රෝඩ් යද්දි මේක මේ පැත්තේ තිබ්බොත් එහෙම මොකක් හරි වැදිලා මේක කැඩෙන්න තියෙන ඉඩ වැඩි. ඉතින් ඔන්න මම මේක මේ විදිහට අතුල් පැත්තට දාලා මේක හයි කරනවා. හයි කරලා මේක මම කලින් කිව්වන වගේ වොෂේක මේකෙත් වොෂේකේ කර්ව් එක එළිය පැත්තට දාලා නට් එක දාගන්න තියෙන්නේ. ඉතින් ඒ දෙයම තමයි මේ පැත්තට කරන්න තියෙන්නේ.